එක එක ආකාරයෙන් මේ ධර්මයේ ප්‍රචාරණය වීමත් සමග මේ විකෘති වීමත් සමග දැන් මම හිතන අපිට රූප රාමු පෙළක් තියෙනවා ලොකු ශානස පොඩ්ඩක් ලොකු ශානස ටික බලලා අපිට යම් කිසි උපදේශයක් එක දැක ගවමු අපි දකින්න වැරදි කියලා. හැබැයි ඒ වුණත් ලොකු ශානස මේකෙන් යම් කිසි ආකර්ෂණයක් ඇත් යම් යම් මාත මේ රූප රාමු කීපයක් තියෙනවා ලොකු ශානස අවසර පොඩ්ඩක් පෙන්වන්න ලොකු ශානස. මම මේ පොත මේ මන් ත්‍රිපිටකය කියවලා නැහැ. නමුත් මන් කියන තැන හරියට කියන්නම්. කියන වචනේ තියෙන වචනේ හරියට කියන්නම්. අවසරයි අරහතුන් වහන්සේ. අපි අහලා තියෙනවා කියවලා තියෙනවා සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ මව කුසින් බිහි වුණාට පස්සේ දින හතකින් මහාමායා දේවී කරුරිය කරා කියලා. ඒක සත්‍යතාවයක් තියෙනවද කියලා? ඒක කිසිසේත් නෑ. එහෙම කළා නම් මේ අපේ සිද්ධාර්ථ කුමාරයාට බෝසත්තුමාට කියන්නේ මව් මරා උපන් කුමරා කියන්නේ වෙන්නේ මොකද්ද? මව් මරා උපන් කුමරා. දැන් මේ ගෝතමී දේවියට මහා මායාවක් සිද්ධ වුණා. මොකද්ද මේ මහා මායාව? සම්පූර්ණයෙන්ම ලෞතරා බුද්ධත්වයට පත්වෙන දරුවෙක්ව බිහි කළ මවකට මින් මතු කිසිම දවසක ස්ත්‍රී ආත්මයක් ලැබෙන්නේ නැහැ. ඒ දින හතක් ඇතුළත අංග සම්පූර්ණව පුරුෂයෙක් බවට පත්වෙනවා. සම්පූර්ණ පුරුෂයෙක් බවට ලිංග විපර්යාස සියලු දේ සිද්ධ වුණා. දැන් බෝසත් දරුවා ඉපදුනාට පස්සේ දවස් හතක් යනකොට මහාමායා දේවිය මේ දේවීන් වහන්සේ පිරිමියෙක් වුණා. ඒක තමයි මහාමායා. සම්පූර්ණයෙන්ම පිරිමියෙක් වුණා. දැන් රජුරුවන්ට බෑ පිරිමියෙක්ව, දැන් පූර්ණ පිරිමියෙක්. කොහොමද රජමාලිගාව තියාගන්නේ? අම්ම කියන්න බෑනේ. දැන් කිරි දෙන්නත් බෑ, අම්ම කියන්නත් බෑ, හැබැයි අත්තරින්නත් බෑ. මොකද කළේ? දැන් මේ ඔය අඩනම් දිඹුලාගලට මෙහා සුද්ධෝදන මාලිගාව තිබුණේ. මේ සුද්ධෝදන මාලිගාවේදී මේ ඊට පස්සේ බඹරගලදී වුණා සුද්ධෝදන මාලිගාවට පසුවේ එක්කගෙන ආවා. දැන් රජගෙදර තියාගන්න බෑ. ඊට පස්සේ කළේ මේ ඇඹිලි පිටියට මෙහා තිනවා සංකපාල, මේකේ කන්න මුදුනේ තිනවා සංක අස්ස. අද අර මොකද්ද කජු ගහ දෙන්නේ නැහැ, කජු කොස්සින්න ආරණ නේද? කොස්සින්න ආර ඈ කොස් වැටි ආරණ. කොස් වැටි ආරන්නේ තියෙනවා විශාල ගලක්. මේ ගල ඇතුලේ තියෙනවා ලොකු මාලිගාවක්. අඩි 20ක් 30ක් විතර ඉනිමගක් තියලා බහින්න යන්න ඕනේ. දැන් මේ බලන්න ගිය මිනිස්සු ඉන්නවා හරියට. මේක ඇමිලි පිටියේ පැත්තේ කට්ටියක් දන්නේ නැහැ. නමුත් ඔතන ලොකු ගලක් ඇතුලේ ලොකු ලොකු කුහරයක් තියෙනවා. ඒ කුහරෙන් බැස්සට පස්සේ ලොකු මාලිගාවක් තියෙනවා. ඒ මාලිගාවේ ගෙනල්ලා හිර කළා. මේ හිර කළා කියන්නේ හිර කිරීමන්නේ මේ කලේ සියලු පහසුකම් සහිතව එතන තිබ්බා. කාටවත් නොපෙනෙන. ඒ වගේම ඒ අවශ්‍ය කෑම බීම සේවකයෝ සියලු දෙනා එතන ඒවට උවටන් කරන්න හිටියා. හැබැයි ඒක ඇතුළට බහින්න බෑ. අඩි 20ක ඉනිමගක් නොතියා. ඒකේ නගින්නත් බෑ. අඩි 20ක ඉනිමග. අර බැස්සට පස්සේ ඉනිමග උඩට ගන්නවා. අඩටත් ඒ කුහරයක් තියෙනවා, ඉනිමග තිබුණ තැනක් තියෙනවා. ඒක රත්තරන් ඇඳක් තිබිලා ඒක කපාගෙන ගිහිල්ලා තියෙනවා පස්සේ කාලෙක. ඒක එහෙම තැනක්. ඉතින් බුදු බෝසත්තුමා පස්සේ කාලෙක දැනගත්තා තමන්ව බිහි කළ මව මෙහෙම තැනක ඉන්නවා කියලා. මේ ඉනිමගකින් බැහැලා මේ ධර්මයේ දේශනා කරලා දැන් එකයි යන්න බෑ. මොකද දැන් මාතෘ දිව්‍ය රාජ්‍ය හරිනේ. දේවින් මාතෘ දේවින් වහන්සේ. ඒගොල්ලෝ දේව ගෝත්‍රේ. දේවයන් වහන්සේලා දේවින් වහන්සේලා. ඒකින්ද දේව. හැබැයි මාව මාතෘ දේවයන් වහන්සේට ධර්මයේ දේශනා කළා ගැඹුලින්. ඒ ඉනේ මගෙන් බැහැලා ගියා. එතන අදත් සියලු දේ තියෙනවා. ඔක්කොම මේ රටේ තියෙනවා. වෙන කොහෙන් ලෝකෙ ව නැහැ. දැන් මේ ළඟදිත් ඔය පිටිසක් ගියා බලන්න. මිටිසෙලත් අපි ගාව සියලු විස්තර පින්තූර සහිතව තියෙනවා. සංක පාලේ කන්ද මුදුනේ. හැබැයි ඔතන යන්න බෑ. අර
කොස්රින්න කජුවැටිය ආරන්ට යන උඩ පාරියන්න. අර වංගු තියෙන පාරතියෙන්නේ. කොස්සටිය හන්දියෙන් ඇතුළට යන්න ඕනේ කිලෝමීටර් 4ක් විතර. ගියාම මුදුන තියෙන්නේ හරියටම සංක පාල සංකහස. සංක පහල එකක් ඒක සංකහස. උඩ ඒකයි සංකහස කිව්වේ. ඒකයි සංක පාල කිව්වේ. එතන තියෙනවා ලොකු කොස්සටිය ආරන්නේ පිටිපස්සේ ඒ ගලට යන්න ටිකක් අමාරුයි අපහසුයි. නමුත් ඒ ගල ගාවට ගියාම ඒ ගලේ ලොකු කුහරයක් තියෙනවා. අර වැස්සට වත්තේමින් නැති විදිහට ඒ කුහරෙන් ඉනිමගක් තියෙන ඇතුළට ගියාම ඇතුළේ ලොකු මාලිගාවක්. ඔච්චියල්ල තියෙනවා මේ රටේ. අද බලාගන්න. ඒ නිසා කීයටවත්ම බෝසත්මව මිය පරලව ගියේ නැහැ. මහා මායාවක් සිදු නැතුව ගෝතමී දේවිය ඊට පස්සේ මහා මායා දේවිය. ඔක්කො ඒක තමයි කියන්නේ. එහෙනම් බැරි වෙලාවත් එහෙම වුණා නම් කියන්නේ එහෙම බෝසත් කුමාරයට මව් මරා උපන් කුමාරගේ. එහෙම මැරුණා නා. ඔව්. ඉතින් ඕවාගේ දේවල් මේ සාහිත්‍යකාරයෝ පස්සේ ඕවාගේ නොයෙක් ඒවා හැදුවා කතා සාහිත්‍ය. ඇත්ත නෙමෙයි. අවසර ලොකු සංසය කොහොමද ලොකු සංසය අපේ තිසරණේ හිත පිටව ගන්න එකත් එක්ක. අපිටත් මොනවයි ඉද්දන්නේ. ඒ පුද්ගලයා මේ කියපු කතාව හොඳ සාක්ෂියක්. ඔබ මාරාවේසි කියලා අහලා තියෙන නිසා දැකලා නැහැනේ මාරාවේස වෙච්ච අය. ඕංගෝකට තමයි මාරාවේසය කියලා කියන්නේ. දැන් දැක්කනේ මේ පුද්ගලයා කලින් කිව්වා ත්‍රිපිටකය කියවලා නැහැ. එතකොට ත්‍රිපිටකය නොකියපු පුද්ගලයා තමයි මේ රහත් වෙලා තියෙන්නේ. ඔය පුද්ගලයා රහත්. ඒ පුද්ගල රහත් වුණාම මේ මොනවද අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිපාණ ලැබුණලු. දැන් ওই අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිපාණේ ප්‍රතිපලයි. දැන් මොකද්ද විස්තරේ? එතකොට නම ගෝතමී. මහා මායාවක් සිද්ධ වෙච්ච නිසා මහා මායා ඉන්නේ ඇඹිලි පිටියේ ගල්ලෙනාස්සේ හිටියේ. එතකොට එහෙනම් තුසිත දිව්‍ය ලෝකේ තියෙන්නේ ඇඹිලි පිටියේ. ඇඹිලි පිටියේ ගල්ලෙන ආසේ. එතකොට දෙවිවරු ගිහිල්ලා තුසිත දේව දැන් දුටගැමුණු රජුරෝ රුවන්වැලි සෑය දැකලා පැදකුණු කරලා අහසකරත්තෙන් ගිහිල්ලා රිංගලා තියෙන උතන්ට. එතකොට අනාගත මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඉන්නේ දැන් කොහෙද එහෙනම්? ඇඹිලි පිටියේ. අර ගල්ලෙන ආසේ. එතකොට කාන්තිස රජුරෝ අනිත් ඔක්කොම ඉන්නේ ඇඹිලි පිටියේ ගල්ලෙන ආසේ. මේක භයානකකම එක නෙමෙයි. මේ පුද්ගලයන් ධර්මයේ නසනවා. මේ ධර්මයේ නසනකොට මේකට මේක අනුමෝදන් වෙන්නේ පිරිසට උපාසකවරු කියන්න බෑ. මොකද උපාසක කියලා කියන්නේ බුද්ධං සරණං ගතෝ හෝති. දැන් බුදුරජාන් වහන්සේ ගහන මහානම සාක්‍ය මහත්තයා උපාසක වෙන්නේ කොහොමද කියලා. ඒතර උපාසක වෙන්න බුදුරජාන් වහන්සේ සරණ යන්න ඕනේ. බුද්ධං සරණං ගතෝ හෝති. ධම්මං සරණං ගතෝ හෝති. සංඝං සරණං ගතෝ හෝති උපාසක. දැන් ඔතන්ට යන සෙනඟ තෙරුවන් සරණ කියපෑ නෙමෙයි. එයාට කියන්නේ ගොබිලෝ. මහාචාර්යවරුත් තියෙන ඔතන ගොබිලෝ. එතකොට ගොබිලෝ ගොබිලියෝයි. උපාසකවරු උපාසිකාවෝ ඔහේ නැහැ. එතකොට ඒ ගොබිලෝ දැන් ඒ එතන එක ගොබිලෙක් අහනවා අරියතුන් වහන්සේ මේක ඇත්තද මේ මුන් කතා වෙලා මේක කරන්නේ. එතකොට මේ එහෙම කර කර ගහන්නේ මොකේද? ওই විස්තරේ තියෙනවා මහා ප්‍රධාන සූත්‍රයේ අච්චර්ය අබ්බූත ධම්ම සූත්‍රය. මොකද නවංග සාතුරු ශාසනයේ එකක් තමයි මහත්ය අච්චර්ය අබ්බූත ධම්ම. ආශ්චර්ය අද්භූත ධර්මයක් තමයි බෝධිසත්ව මාතාව බෝසත් බව පස් මහවැලු බලනවානේ. බලපු වෙලාවේ බලනවා මාතා මව බලනවා. ඒ මව අනිවාර්යයෙන්ම ඒ පෙරම්පුරාගෙන ආපු මවක් වෙන්න ඕනේ. ඊට පස්සේ දස මාසයක් කුසේ පිහිටල ඒ කියන්නේ පිරිසිඳ ගත්තට පස්සේ මාස 10යි 7ක් ආවිස තියෙන්න ඕනේ. ඉතින් එහෙම තමයි සුද්ධෝදන රජුරුවන්ගේ මේ විසවුන්වහන්සේ සුද්ධ රජුරුවන්ගේ විසවුන්වහන්සේලා දෙන්නෙක් හිටියා. මහා මායා විසව ගෝතමී විසව කියලා.
එකම ඒ කියන්නේ සිංහ මම ඒ රජුරුවන්ගේ මේ කෝලිය නුවර රජුරුවන්ගේ දූලා දෙන්න. දෙන්නම රජුරුවන්ගේ අක්කා තමයි මහාමාය බිසුණාසි, නංගි තමයි මේ ගෞතම බිසව. එතකොට මේ ඒ බිසවුණාසි මිය පරලොව ගිහිලා තුසිත දිවි ලෝකෙ උපන්නේ. ඒක බෝසත්වරුන්ට සිද්ධ වෙන ධර්මතාවයක්. ඒක ආශ්චර්ය අද්භූත ධර්මයක්. ඒකට කියන්නේ අද්භූත ධර්මය. නවංග ශාස්ත්‍රු ශාසනේ සුත්තං ගෙයියං වෙය්‍යාකරණං ගාතං උදානං ඉති උත්තකං ජාතකං අද්භූත ධමං වේදල්ලං. ඒකේ 8 වෙනි අංගේ ශාස්ත්‍රු ශාසනේ. එතකොට මේ පුද්ගලයා නවංග ශාස්ත්‍රු ශාසනේත් මැරුවා. ඊළඟට තුසිත දිවී ලෝකේ ගල්ලෙන කසිර දැම්මා. දැන් තුසිත දිවී ලෝකේ තියෙන්නේ ඇඹිලි පිටියේ අර කොසින්නේ ආරණ පිටිපස්සේ ගල්ලිනේ. එතකොට දිවි ලෝකෙටත් ගැරහැව්වා. මාතෘ දිවි රාජයාටත් ගැරහැව්වා. මේ වාර්යපවාද නෙමෙයිද? මේව බිහිසුණු වාර්යපවාද. මේකයි මාරාවේශ කියලා කියන්නේ. එතකොට මේ ආර්යපවාද එහෙම කරලා ඊට පස්සේ ඔන්න එතකොට ශාස්ත්‍රු ශාසනයටත් ගැරහැව්වා. මේකේ භයානකකම තමයි මේව සමාදන් වෙන ගොබිලියෝ මේ 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 පුද්ගලයා මිනිසුන්ට මාර්ගඵල දෙනවා. අර ලිංගිකත්වයත් මාරුණා කියන්නේ. ඔව්, එතකොට ලිංග විපර්යාසයක් වුණානේ. දැන් මහාමාය දේවින් වහන්සේට සම්පූර්ණ ලිංග විපර්යාසයක් වෙලා ඒකළු මේ මාතෘ දිවි රාජා කිව්වේ. එතකොට ඒ කියන්නේ මේ තුසිති දිවි ලෝකේ දිවි රාජෙක් වුණා නෙමෙයි. ඒ කියන්නේ දැන් මේ පුද්ගලයා දෙවියන් පිළිගන්නේ නැහැ. උපපාතික සත්‍යයන්ගේ උපත පිළිගන්නේ නැහැ. ඉදිරිය බලන්න නියත මිත්‍යා දෘෂ්ටිකෙක්. ඒ කියන්නේ ලෞකික සම්මාදිට්ඨියක් නැහැ, ලෝකෝත්තර සම්මාදිට්ඨියක් නැහැ. නමුත් මේ පුද්ගලයා අරහත්ත්වයේ ප්‍රතිඥා දෙනවා. මම මේ අර්ථ ධර්ම නිරුක්ත ප්‍රතිපාණයෙන් සමන්විත රහතුන් කියලා ප්‍රතිඥා දෙනවා. මේ පුද්ගලයා තමයි කිව්වේ ලංකාවේ බුදුන් පහළ වුණා. දැන් බලන්න එක බොරුවක් කියනද, එක බොරුවක් සම්මත කරගන්න බොරු කොච්චර කියන්න ඕනද කියලා. දැන් දිබුලාගල සිද්ධාර්ථ රජුණන්ගේ මාලිගාව තියෙන්නේ. ඉතින් මේවා පිළිගන්නේ තිසරණේ නැති අය. තිසරණේ පිළිහිටපු කෙනෙකුට මේවා පිළිගන්න බෑ. මේකේ භයානක එක නෙමෙයි. තවත් භයානක එකක් තියෙනවා. මොකද මේ විනාශය පටන් ගත්තේ වෙන ගොබිලෙක්. ඒ වහරක අරිය රතන අලංකාර කියලා ගොබිලෙක් තමයි පටන් ගත්තේ. එතකොට ඒ ගොබිලා මරණයටපත් වුණා. අනින් ගොබිලෝ ටික එකතු වෙලා මෙයාව ආදාහණය කළා. මෙයාගේ ඇටකටු රහතන් වහන්සේ නමකගේ පිරිනම් පාපු රහතන් වහන්සේ නමක කියලා මේ මිසදිටු මනුස්ස අස්ති අරගෙන ඔක්කොම බෙදාගෙන දැන් ගෙවල් වල වඳින් පුදුම් කරනවා. පුද පූජාල් තියෙන මේ ඔක්කොටම දිෂ්ටි එනවා. ඔක්කොටම අමනුෂ්‍ය ග්‍රහණය වෙනවා. අමනුෂ්‍ය ග්‍රහණයේ ස්වභාවය ඇත්තම බලන්න අමනුෂ්‍ය වෙහිච්චගේ ස්වභාවයේ හිත වැහෙනවා. දැන් මේ හිත කුසලයෙන් වැහෙනවා. වෙහිච්චකම මාර සේනාවට ග්‍රහණය වුණා. මාර ග්‍රහණය. ඊට පස්සේ මේ ඒ ඔය ගෲප් එකේ තමයි ඔය ධර්මයේ උබයි කියනක ඔය ගෲප් එකේ නිරපේක්ෂ මග ඒත් ඔය ගෲප් එකේ තවත් සෙට් එකක් මේ ඉන්නවා. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් ඕකේ කෙල්ලොත් ගිහිල්ලා රහත් කරනවා. උතන කෙල්ලොත් රහත් වෙනවා. සාමාන්‍යයෙන් ශාසනයක භික්ෂුණී සංඝයා නැත්තම් එතන සාමාන්‍යයෙන් දසසිල් වාතාවරු අනගාരികාවරු තමයි ඉන්නේ. දැන් අපි ළඟත් ඔය අපිට සම්බන්ධ ආයතනයක් තුනේ ඒකේ ඉන්නේ අනගාരികාවෝ. ඒ කියන්නේ සිල්පද 10ක් කරගෙන දසසිල් මාතාවෝ ඉන්නේ. භික්ෂුණීන් නැහැ. දැන් භික්ෂුණීන්ට තමයි සාමාන්‍යයෙන් පොදුවේ මෙහෙණිය කියලා කියන්නේ. දැන් ඔතන මේ අසරණ කෙල්ල ගිහිල්ලා ඔතන මගපල දෙනවා. දුන්නට පස්සේ ඔතනින් රහත් ඵලයට පත් වුණා කියලා මහණ වෙනවා. දැන් අද මහණුණා හෙට දැන් එක්කෙනෙක් මහණ කළ නම ආලෝකෝ උදපාදි. ආලෝකෝ උදපාදි රහත් මෙහෙණිය. සාමාන්‍යයෙන් භික්ෂුණියක් වෙන්න මහත්තයා දැන් ශාසනික රටාව තුළ භික්ෂුණියක් වෙන්න භික්ෂු සංඝයාට ඇතුළු වෙන්න නම් සාමණේරියක් වෙලා පුහුණු වෙන්න ඕනේ දසශීලී. ඊට පස්සේ සික්කමානා බවට පත් වෙලා උපසම්පදාවෙන් ඉස්සලා දෑවුරුද්දක් අවුරුදු දෙකක් උපසම්පදා නොවි උපසම්පදා භික්ෂුවක් හැටියට පුහුණු වෙන්න ඕනේ. ඊට පස්සේ උබතෝ සංඝයා භික්ෂු භික්ෂුණී කියන සංඝයා මැද්දේ උපසම්පදා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි යාට මෙහෙණිය කියන්න පුළුවන්.
මේ ශාසනික විවාහරිත් නැහැ. දැන් මං කිව්වේ සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේලාට හාමුදුරුවනේ, ස්වාමින් වහන්සේ, නායකහරුනේ එහෙමනේ කතා කරන්නේ. දැන් මේක කතා කරන්නේ අරියතුන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ, මහා මුනිේන්ද්‍රයන් වහන්සේ එහෙම කතා කරන්නේ. මේ ඔක්කොම මාර්යාගේ සෙට් එක, මාර සෙට් එක. එතකොට ඒ පිරිස ප්‍රകൃතිසිය නෙමෙයි ඉන්නේ. එතකොට මේක ගිහිල්ලා වාඩි වෙලා ඉන්න මිනිසුන්ටත් ප්‍රകൃතිසිය නැහැ. එතකොට ඕකේ ඉන්නවා මහාචාර්ය ගොබිලු ටිකක්. ඒ ගොබිලු ටිකක් පොත් ලියලා මේ මිහිඳු මහරහතන් වහන්සේ එන්න කලින් ලංකා භික්ෂු වහන්සේලා හිටියා. මිහිඳු මහරහතන් වහන්සේ එන්න කලින් ලංකාවේ සිංහල ධර්මයක් තිබුණා. මේ සිංහල ධර්මයේ ඉන්දියාවට අරන් ගිහිල්ලා මොඩිෆයි කරලා ගෙනාවා. ඒක තමයි මේ පාලි කියලා අපි ගන්නෙ. මේකේ ඇත්තාර්ථය ගන්න නම් රහතුන් පහළ වෙන්න ඕනේ. ඒ පහළ වෙච්ච රහතුන් මේක කියන්න ඕනේ. ඊළඟට මේ මගපල දෙනවා කියන එක ආර්යයන් වහන්සේලා පහළ වෙලා කරන්න ඕනේ එකක්. මේ පොත් බලාගෙන මන කිල්ල හරියන්නේ නැහැ කියලා මේ ධර්මයට ගරහනවා. මේ නිසා විශාල පිරිසකට සතර අපායේ උපදින්න පාර කැපිලා. වෙන මොකක්වත් ලාභයක් නැහැ මේකේ. සාමාන්‍යයෙන් අපිට පේන ඔය මෑණිවර ඉන්න මහණ වෙලා ඉන්න මෑණිවරු ඒ අයට ධර්මඥානෙ එන්නේ නැහැ නේ. ත්‍රිපිටකය කියවලත් නැහැ. සමහර ත්‍රිපිටක කියවුවත් හදිසි තියෙන මගපල් ලබා ගන්න ඔය කුහරි බෑම්කට යනවා. ගිහිල්ලා ඔය සති භාවනාවක් කියලා භාවනා කරගෙන ගිහිල්ලා මගපල් කියලා ගන්න මොක ක්‍රවටිල්ල. ඊට පස්සේ වෙන්නේ සිල් පදක් නැහැ. දැන් අපි ගත්තොත් මෑණි කෙනෙකුට නම් සිල් පද 10ක් තියෙනවනේ. මේ සිල් පද 10ක් තියෙනවනේ විකාල භෝජනේ වැළකීම. හොඳට කාලා බීලා ඉන්නේ කියනවනේ. දැන් අපි කරගෙන ඉන්නේ කියනවා. කරගෙන නම් තමයි කරගෙන තියෙන්නේ මොකද්ද? සතර පායට පාර. මඟපල නැන්නේ. පැහැදිලිව කියනවා අපි. දැන් මේ සිද්ධි දැක්කාම වේන මැති දැන් බලන්න පින්වත්නි. මේ රාතන් වහන්සේලා සීලය ගැන කියලා තියෙනක මේ නෙති ප්‍රකරණේ මම කරපු පරිවර්තනේ මහා කච්චාන මහරහතන් වහන්සේ බලන්න මේ සීලය ගැන කියලා තියෙන විදිය සීලේ දින මෙසේ ශීලානුස්සතියේදී වදාරන ලද්දේ මේ කිසි මේ අනුස්සති භාවනා කරන හැටි තියෙන්නේ මේක මේ වේවචන හරය කියන එක විස්තරේ යම්සේ සමාදන් වූ සිල්පද සීලානි නොකඩී තිබෙද්ද අඛණ්ඩානි සිදුරුව නොතිබෙද්ද අච්චිද්දානි කැලල් නොතිබෙද්ද අසබලානි අතරින් පතර නොබිදී තිබෙද්ද අකම්මාසානි දොස් රහිත වෙද්ද අරියානි බුද්ධාදී සත්පුරුෂ උතුමන්ට ප්‍රියමනාප වෙද්ද ආර්යකාන්තානි. ඒ කියන්නේ ආර්යකාන්ත කියන්නේ බුද්ධාදී සත්පුරුෂ උතුමන්ට ප්‍රියමනාප. තෘෂ්ණා දාස භාවයේ නිදහස තිබෙයිද බුජිස්සානි බුද්ධාදී නොනැතියන් විසින් පසස්නා ලද්දාහුද විඤ්ඤු පසත්තානි තෘෂ්ණා දෘෂ්ටිහා බැඳී නොපවතිද්ද අපරාමට්ඨානි සමාධිය පිණිස පවතිද්ද සමාධි සංවත්තනිකානි. ඊළඟට මේ බලන්න සීලය ගැන මේ රහතන් වහන්සේ ප්‍රශංසා කරන හැටි. ගුණ අතර උතුම් වූ ප්‍රඥාව සෝභමාන කරවන අලංකාරී සීලයයි. අලංකාරෝච සීලං උත්තම ගෝප සෝභනතාය. සියලු දුර්භාග්‍යං ඉක්මවා ඉක්මෝ යන අර්ථයෙන් මහා නිධානය සීලයයි. නිධානංච සීලං සබ්බ දෝභග්ග සමතික්කමනට්ඨේන. අකුණු සැරේලියෙන් හීය විදින සිල්පේ බඳදේ සීලයයි. සිප්පංච සීලං අක්ඛණ වේදිතාය. සීල්පදේ සීමාව ඉක්මවා නොයන අර්ථයෙන් වෙරළ බඳ වූ සීලයයි. වේලාච සීලං අනතික්කමනට්ඨේන. දිලිඳු බව නසා දමන අර්ථයෙන් ධාන්‍ය සීලයයි. ධඤ්ඤන්ත සීලං දාලිද්දෝ පච්ඡේදනට්ඨේන. ධර්මයේ බැලීම පිණිස ඇති කැඩපත සීලයයි. ආදාසෝච සීලං ධම්ම වෝලෝකනතාය. විශිෂ්ට ඥානේ තුලින් ලෝදෙස බලන ප්‍රාසාදේ සීලයයි. පාසාදෝච සීලං වෝලෝකනට්ඨේන. නිර්වාණේ අවසාන කොට ඇති දස්සන භූමි භාවනා භූමි ආදී සියලු ආර්ය භූමීන්ට අනුව පවතින්නේ සීලයයි. සබ්බ භූමානි පරිවත්තිංච සීලං අමත පරියෝසානං සීලානුස්සතියට ඇති සාමානාරුත් වචනය. මේ බලන්න මේ රහතන් වහන්සේ බුදුරජාන් වහන්සේ ප්‍රශංසා කළ තියෙන හැටි මහත්ය හරි මේව හරි හිතට හරි ප්‍රණීතයි. මේක කියනවා මේ කරුණ නිසාවෙන්
අපගේ භාග්‍යවතුන් වහන්සේ අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විද්‍යාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝකවිදු වනසේක අනුත්තරෝ පුරිසධම්ම සාරති වනසේක සත්තා දේවමනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක. ඒ විස්තරාර්ථ ඒ භාග්‍යවතුන් වහන්සේ ඥාන බලයෙන් සම්පූර්ණම ගියසේක. බල නිප්පත්තිගතෝ විසරද බවට පත් වූසේක. වේසාරජ පත්තෝ සතර පටිසම්පදා ලැබූසේක. අධිගත පටිසම්පදා සතර කෙලස්සියෝග ප්‍රහාණය කළසේක. චතියෝග විප්පහීනෝ සතර අගතිය නික්ම ගියසේක. අගති ගමන වීතිවත්තෝ කෙලස් හුල් උපුටාහලසේක. උද්දට සල්ලෝ කිසිදා කෙලසුන්ට ඇතිවිය නොහැකි පරිදි ඉඳුරන් වසාගත්සේක. නිරුල්ල වනෝ කෙලස් කටු මැඩලූසේක. මද්දිත කණ්ඨකෝ මතිවෙන්ට ඉඩතිබූ සියලු කෙලෙස් නිවා දෙමෝසේක. නිබ්බාපිත පරිඋත්ථානෝ දිව්‍ය වූද මානුෂික වූද සියලු බන්ධන ඉක්මවා ගියසේක. බන්ධනාතීතෝ කෙලෙස් ගැට ලිහා දෙමෝසේක. ගන්ථ විනිවේටනෝ කෙලෙස් බැස ගැනීම ඉක්ම ගියසේක. අජ්ජාසේ වීතිවත්තෝ අන්ධකාරයේ බිඳ දෙමෝසේක. බින්නන්ධකාරෝ දහම්මෙස් ඇතිසේක. චක්කුමා අටලෝ දහම ඉක්මවා ගියසේක. ලෝක ධම්ම සමතික්කන්තෝ ඇලීම් ගැටීම් වලින් තොර වූසේක. අනුරෝධ විරෝධ විප්පයුත්තෝ ඉටු අනිටු අරමුණු වලට නොහැකිලෙනසේක. ඉට්ටානිට්ට ධම්මේසු අසංකේපගතෝ සියලු බන්ධන ඉක්ම ගියසේක. බන්ධනාති වත්තතෝ සියලු කෙලෙස් යුද්ධයේ දින අවසන්කොට පසකින් තැබූසේක. තපිත සංගාමෝ ඉතා සොඳුරු වනසේක. අභික්ඛන්තතරෝ නැනපහන් දරනසේක. උක්කා ධාරෝ ප්‍රඥාලෝකේ ලබා දෙනසේක. ආලෝක කරෝ නැනපහන් දල්වනසේක. පජ්ජෝත කරෝ අඳුර දුරලනසේක. තමෝ නුදෝ කෙලෙස් දුරුකරනසේක. රණං ජහෝ අපරිමාණ වර්ණනා ඇතිසේක. අපරිමාණ වන්නෝ පමණ නොකළ හැකි අපමෙය වර්ණනා ඇතිසේක. අපමෙය වන්නෝ සංඛ්‍යාවකට ගත නොහැකි තරම් වර්ණනා ඇතිසේක. අසංඛ්‍යය වන්නෝ එළිය ඇතිකරනසේක. ආභං කරෝ ප්‍රඥාව ඇතිකරනසේක. පබං කරෝ ධර්මා ලෝකෙන් එළිය කරනසේක. ධම්මෝ භාසප් පජ්ජෝ තරෝ. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ. ඊළඟට මට දැන් මතක් වුණා මහත්තයා, මේ නාගසේන මහරහතන් වහන්සේගෙන් මිලිඳු රජුරු අහනවා මේ රහතන් වහන්සේලාගේ යුගයේ. ඔන් රහතන් වහන්සේ නම නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා, ඔබ වහන්සේ පිරිනිවන් පානවාද මරණින් මත්තේ? එතකොට කියනවා මහරජ, කියන මං උපාදාන සහිතව හිටියොත් පිරිනිවන් පාන්නේ නැහැ. මං උපාදාන රහිතව හිටියොත් පිරිනිවන් පානවා. එතකොට ඍජුව කිව්වද මම රහත් නම් පිරිනිවන් පානවා කියලා? ඔන්න රහතන් වහන්සේලා, ඒ රහතන් වහන්සේලාට නමස්කාර වේවා. එතකොට මේ සම්පූර්ණ මාරා වේශයේ සහිත රහත් මේ රහත් සෙට් එකක්. රහත් රහත් කීකේ අරහත්ත්වයට නිගරු කරන පිරිසක්. එතකොට අර නෝන නැති ගොබිලොයි ගොබිලියොයි ගිහිල්ලා උතන වැඳගෙන ඉන්නවා තමට මගපල ගන්න. ඉතින් උතනදී අර ඔන්න කියනවා පොයට කියනවා, ඔන්න අද මේ දෙන්නේ අද සෝතාපන්න වුණා, කීපතායේ සෝතාපන්න වෙච්ච දෙන්න ඔන්න සකදාගාමි වුණා, සකදාගාමි වෙච්ච අසවල් දෙන්න ඔන්න අනාගාමි වුණා කියලා කියනවා. කියලා ඊට පස්සේ ගොබිලන්ට මයික් එක දෙනවා. එහෙම නැත්නම් ගොබිලියෙකුට මයික් එක දෙනවා. එතකොට මේ ගොබිලා හරි ගොබිලිය හරි මයික් එක අතට ගත්තාම කියනවා, අනේ මේ මම හැමතැනම ගියා, මම කාලය තිස්සේ ධර්මයේ ඉගෙන ගත්ත හරි ගියේ නෑ, මම මෙතනට ආවා විතරයි, මට මේ පුරුදු කළා, මම සසර දුකින් මේ හාරු ඈතර කෙරෙව්වා, මේ මහා මුනිේන්ද්‍රයන් වහන්සේ මාව ඈතර කෙරෙව්වා. එතකොට තිසරණේ නෑ. ආන් ඒක කියන්නේ මේ ත්‍රිවිධ රත්නයේ නසන්ට මිනිස්සුන්ගෙන් තිසරණේ බැහැර කරවන්නට මාර්යා සැලසුම් කරලා එවපු පිරිසක්.